භගවටෝ අරතෝ සම්මා සම්බුද්ධස්්‍ර නමුටස්ස භගවටෝ අරතුෝ සම්මා සම්බුද්ධස්ස නමුටස්ස භගවටෝ අරතුෝ සම්මා සම්බුද්ධස්සනිමත්නිි බුද්ධ දේශනාව තුළ ලෝතරා බුදුපාණන් වහන්සේ දේශනා කරලා අද ්‍රිපිටක ධර්මය ඇැටියට ලේඛන ගත්ත කරලා තියෙන ධර්මයට අනුව මේ තුංආකාර වූ ශාසනයක් බිග්‍රහ වෙනවා පරිත්ති ශාසනය ප්‍රතිපත්තිශාසනය ප්‍රතිවේද ශාසනය පරිත්්‍යශාසනය තමා බුදුහාමුදුරුව මතු කරලා පෙන්මා වදාල දේශනා කර වදාළ පරිාප්ටි ධර්මය මෙ පරිියාප්ටි ධර්මය තියන්නේ අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය ඒ පරිත්තිශාසනයට අනුව ප්‍රතිපත්තිය අනුගමනය කළොත් මග පල ප්‍රතිවේද කරගන්නට පුළුවන්. තිඒක නිසා අපි මුලින්ම පලමුුවම දැනග්ඩුව නෑ. මොකදද මේ ත්‍රිපිටක ධර්මය තුළ තියන පරිියත්ති ධර්මය. මේ බුද්ධ දේශනාවනුව ත්‍රිපිටක ධර්මය අනුව සූත්‍ර පිටකය තුළ තියනවා පංච සබ් ධම්ම මූල පරියාය දම්මරියාය සේවිට අබ්බා ධම්ම පරියාය, සබබ ආශව සංවර පරිාය නි්බේදික පරියාය ධම්ම අනුදම්ම පරියාය කියලා පංච පරියායක් බුද්ධ දේශනාව තුළ සූත්‍රපිටකය තුළ මුදරුවම දේශනා කරලා තියෙනවා ති අද ඔබට අපි ඒකෙන් වැදගත්ම කොටසක් වු ධම්ම පරියාය විග්‍රහ කරන්න වලාපොරොත්තු වෙනවා හැටෙක් වවැනිපිටේ තියෙනවා පොටේ ැට එක සේවි අබ්බා සේවිත අබ්බා ධම්ම පරියායි එතකොට මේ සේවි අබබා සේවි අබ්බා ධම්ම පරියාාය තමා හළමුකොටම ඔබ විසින් දැනගට යුත්තේ සේවි අ්බා ආශ්‍රය කළ යුතු ධර්මයක් අසේවි අබ්බා භාවිතයට නොගල්ත යුතු අටටරිය යුතු ධර්මයකුට් තියෙන. මේ දෙපැත්්‍ර තේරුම් ගතයුතුයි. බුදු හාමුදුරුවෝ දම්සභාමන්්ද පට වැඩලා මේ සේවිට අ්බා සේවිත අබ්බා ධම්ම පරියාය සූත්‍රය දේශනා කළේ එදා හිටිය ඒ ශසාභගයන්ට භික්ෂූන්ට පමණක් නෙමේ අද ජීවත්වෙන අනාගටයටත් මතුවටත් ජීවත්වෙන සියලෝ මනුෂ්‍යයන්ට දෙපැක්ට දුවතාවය සේවිට අබ්බා සේවිත අබ්බා ධම්ම පරියාය මතු කරලා පෙන්නන හැටියටයි. ඒ අනුව ගුඩ හාමුදුරුවෝ මේ පරිා්්‍රි ශාසනය දේශනා කරපු හැම තැනකඩිම කරුණු තුනක් කියනවා සේවි අබා සේවිත අබ්බා ධම්ම පරියායන් ෝබික්කවේ දෙශස්සාමි මම සේවිට අබා සේවි අබ්බා දම්ම පරිාය දේශනා කරනවා මේක හොඳට සාදුකං මනසිකරුට තන් සුනාත මේක හොඳට අහගන්න තං සුනාත. සාඩුකං මනසිකරෝට මනසේ ධාරණය කරගන්න ඒ වගේ භාෂිෂසාමීටි මේ අභ්‍යාස කරන්න භාවිතයට ගණඩ භාවිතයට ගණඩ ාෂමී කරුණු තුනක් තියෙනවා මේ හොඳට ආහගන්න තංසුනාට මනස ධාරණය කරගන්න භාවිතයට ගන්න අභ්‍යාස කරන්න. මෙ තුනම කියලා ගුදු හාමුදුරුවෝ කරුණු හතක් මතුකර ල පෙන්නනවා හිටිය සිවනක් පිරිසට. පළවිනික කාය සමාචාරන් පාහම් භික්කවේ දුවිඩේනං බදාාමි. කාය සමාචාරම් පාහන් බික්කවේ දුවිඩේනං බදාාමි, සේවිටත්් බම්පි අසේවි අ්බම්පි සංචා්‍යමඥා. පළවෙනිියක කාය සමාචාර. හ බැදගත් මුවචනය පාහන්. දෙවනික වචී සමාචාරං පාහං භික්කවේ දුවිඩේනං වඩාමි සේවිතබ්බම්පි අසේවිත්බන්. තුගනියක මනෝ සමාචාරම් පාහ භික්කවේ දුවිඩේනං වඩාමි, සේවිට්බම්පි අසේවිට්බම්පි තංච අන්‍යමඥම් මනුව සමාචාරම්. තුනක් විග්‍රහ කලා කාය සමාචාරම් පාහන් වචී සමාචාරම් පාහන් මනුව සමාචාරම් පාහන් ඩුවිදේ නං වදාමි ධ්‍යාකාරයකින්ම භාවිචා කරන්න ඕන කොටසත්තියනවා සේවිතක් බම්පී තවොටසත්තියනවා අසේ විතක් බම්පි එහම වනොත් විටරයි පාහන් කියන පිරිසිදු බව ඇතිවෙන්. දැම් මේ කරුණු හටේ කාය සමාචාරම් පදවෙනිියක වචී සමාචාරම් දෙවෙනික මනහු සමාචාරම් තුන්වෙෙනියක අවැෙනක චිත්තූපපා දම් පාහම් පශ්‍රනයක සං්ඥා පටිලා බම් පහන් හවෙනියක ජිට්ටි පටිලා බම්පාහ හටවෙනියක අට්ටවාාව පටිලා බම් පාහන් මේ හටේම තියෙනවා මේ පාහන් කියන වචනය. මොකඩු මේ පාහන් කියන වචනි දැන් අපි හාල් පාහිනවා මොකටද අ කර්කාස කුටට කුරුටට අයි කරන්න ඒ වගේ අපි මේ ක්‍රියාගාරකම් කරනකොටත් අ බැරඩිදේ අයින් කරන්න හරිදේ ගන්න පාහන්ගේලා පැහැදීම පිරිිසිදු බව අඩිප පමෝරය යංචිත්තා පහන් කියන්න පැහැදීම ඇතවජයම පැහැඩීමත් තිෙන්දුවන පිරිිසුදු බා තියෙන්න්දුවන නුව කාය පිසිදුුව ෙන්න්ුවෝන එතකොට පැහැදන්න නම් පාහින්න නම් දේ‍යකාරයෙන් කටයුතු කරන්න. හොඳද ගන්්ඩෝන නරකදේ අයින් කරන්න උසලය ගණ්ඩෝන අකුසලය අයින් කරන්නු දෙපැත්ටම සේවිත බම්පි අසේවිබ දෙපැත්ත නැටුව එක පැත්තකින් විටරම් ක්‍රියාවක් කරීමෙන් විටරක් පැහැලීම පැහම පූර්ණ වෙන්නේ නෑ. එනිසා බුදු හාමුදුරුව මේ දම්ශවා මන්ද පේදී සව්ුවනක් පිරිස උදෙසා මේ ධම්ම පරියාය විග්‍රහ කළ කරුණුහතකින් කරුණුහටංග සම්පූර්ණයි කාය සමාචාරම්පාහන් වචී සමාචාරම්පාහම් මනුව සමාචාරම්පාහන් චිත්තූපාදම්පාහං සංඥාපටිලා බම් පහන් ඩිට්ටි පටඩලාබ පාහන් අත්ට බාව පටලා බම් පාහු හටම පිරිසිදු කරගන්න දේ‍යකාරයකින් ක්‍රියා කළ යුතුයි දවි දේනම් වදාමි එක් ආකාරයක් සේවිට අ්බම්පි එක්කාකාරයක් න සේවි අබම් එකොට ඔබ සියරු දෙෙනට මේ ජීවත් වෙනකොට ඔය ඇහට කණන්ටනාසයට දවටකායටමන්නට ආරමුණ වෙන සියරු දේ මෙතන ඇතුළ ඇතුම මේ පොටේ යන දේවල්න මේ ඔබේ ඔය භමයක් පමණු ශරීර කූඩුව තුළ ක්‍රියාත්මක වන්න දේවල් තමා ඔබ ක්‍රියා නොකරන දේවල් තමා හිතන තියෙන්. ඔබ නොදන්නා දේවල් තමා මේ කියල දීලතිය. එතකොට ඔබේ ඔය ක්‍රියාකාරකම් කාය සමාචාරම් වචනයෙන් කරන ක්‍රියාකාරකම් වචී සමාචාරම් මනසෙන් කරන ක්‍රියාකාරකම් මනු සමාචාරම් පිරිසි දුකරගන්න ඕන කායන සංවරු පාචාය සංවරු මනතා සංවරු සංවර කරගත්ත හම ඉරිපසි පැහැදිනවා. සංවර වෙන්න නම් පාහන්න නම් පැහැ දෙවෙන්න නම් පිරිසිදු වෙන්න නම් දෙපැත්තක් දේ‍යකාරයක් තියෙනවා ආශ්‍රය කළ යුතු දේ තියෙන ආශයෙන් බැහැර කළ යුතු දේතියන ශ නොකළ යුතු දේ යවා න සේ විටක් බන්. මේ විටට කරුණුහතක් හාහදුුවෝ උද්ේ සහැටියට මතු කල්ලා ගුදුහාමුදුරුවෝ මදකට නිහන්න වුණ බුදුහාමුදුරුව ධම්තපා මණ්ඩපේ ඉවා ධර්මාශනය සැරියුත් හාමුදුරුවොත් ඉන්න අග්‍රස්ත්‍රාවක මහාප්‍රඥ සැරියුත් හාමුදුරුවොත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ මේ කටුණුහට වචනවලින් විග්‍රහ කරලා විස්්ටර් වශයෙන් විග්‍රහ කළේ නෑ. විට්ටාරයන අවිවත් අස්සම් එම කන්නකොට එතනීටය සැරියුත් හාමුදුරුවන්ට අඩහසක්කාව බුඩුහාමුදුරුව මතු කල කරුණු හට මට පුළුවන් සිුවනක් පිරිසට විස්තර වසයෙන් බග්‍රහ කල පෙන්න්න දෙපැත්ට. කියලා සරයුත් හාමුදුරුවෝ මෙහම ප්‍රකාශයක් කළ එවන් උත්ටේ ආයස්මා සාරිපුත්තෝ භගුවන්තන් ඒතතවට භාගරතුන් වහන්සේ අමුතම මේක කිව්වා ඉමස්්‍රකෝ අහම්බන්තයේ බගවට සංකිට්ටයන භාසිතස්ස විදධාරේන අත්තං අවිබත් අස්ස. බිස්තරවසයෙන් අත්්ටධර්ම නිරුක්ි බිග්‍රහන් නොකර දේ මේ කෙටියන් කියපුදේ කැමති නම් බුදුහාමුදුරුව අවසට දෙනවනම් ඒවන් විට්ටාරයන අත්තං ආජානාම මටපුලුවන් මේ සිව්ුවනක් පිරිසට මිස්තර වශයෙන් මේ කරුණුහට පැහැදිී කරලා පිරිසිදුව විග්‍රහ කරන්න කියලා අවසර ගත්තා. ගුලි හාමුදුරුව නිහඳ වුණා මෙටෙන් පටන් මේ සේවිතම්බා සේවි අ්බා ධම්ම පරියායේ මතු කරපු මේ කරුණු හත දැන් විග්‍රහ කරන්නේ සරයුත් දම්සභාමට බුදුහාදුරුව ඉන්නව දම්ශ බාමණ්ටි සරයුත් හාමුදුුවත් ඉන්නවා සැරයුත්්තාහාමුදුරුව තමා මේ සේවිත්වාාසේ විටක් බාව දම්ම පරියාහ ඊගාව පිටේ නම් හැට දෙවැනි පිටේ නම් දැන් බිග්‍රහ කරන්න. පළමුකොටම සරුත්තාහාමුදුරුවෝ පළවිනි එක ගත්තා කාය සමාචාරම් පාහම් භිකවේ දුවිදේනං බදාමි. සේවිතබම් අසේවිත බම්පි තංච අන්‍යම්ඥම් කාය සමාචාරන්ටි මේ අර බුදු හාමුදුරුවෝකය පවචන ටිකම ප්‍රකාශනයම කරලා ඉට සරයුත්හාමුදුරුවෝ අහනවා. ඉටිකෝ පනතංබුත්තන් භගවතා කිංචේතම් පටිච්චපුුත්තන්. භාගවටන්නාන්ට මේ ප්‍රකාශනය කරලා මොකක්ද අදහස් කළේ කියලා ප්‍රශ්නයක් අහලා සරියුත්තාහාමුදුරුව දැන් බිග්‍රහ කරනවා. ්‍යථ රූපම්බන්තයේ, කාය සමාචාරන් සේවතෝ අකුසලාදම්මා අභිවඩ්ඩන්ති, කුසලාදම්මා පරිහායන්ටි දෙ පැත්ට කිව්වා අකුසලාදම්මා අභිවඩ්ඩන්ටි, කුසලාදම්මා පරිහායන්ති පරිහානියට පත් වෙනවනම්සර්ම අකුසලධර්මය වඩා වර්ධනය වෙනවා නම් ඒවරූපෝ, කාය සමාජාරෝ එවන් ක්‍රියාකාරකම් න සේවි අබ්බෝ එ නොකළ යුතුයි. මේක තමාරි මේ තමා න්‍යායධර්මය මේක තමා බුද්ධ නීටය. එතකොට ඔබ සියලුම දෙනා දැනගන්්ඩෝන යථාරූ පම් බන්ටේ. මොකදද මේ යථාරූපම්බන්ේ කියල සිංහල භාෂ වචනයක් නෙමේ මාගතී භාෂාව වචනයක්. යථාරූපම්බන්තයේ කාය සමාචාරන් සේවතුූ මෙටන යථරූපංකිව්වේ මෙ සිංහල භාෂය වචනයක් නෙමේ රූපංකිව්වේ දැන් ඔබෙන් ඔබ ඇහෙන් දකින රූපත් චක්කුරූප කනට ඇහෙන් රූපත් සෝතරූප නාසේට එන ගඳසුවඩත් ගන්ද රූප. දියටේන රසරූපත් දිය්වා රූප, කයිටේන පහස පොට්ටබ්බ රූප මනරටන දම්ම දම්ම රූප. මේ රූප ඇටකන්්ටනාසයට දියටකයට මනට හයටම එන්න රූප. මෙ රූප කොටරත් තියෙනවා ගිය මනාපයි මිහිරී මදුරයි එවා සතු ටක්ෂුවයක් දෙනවා. ඒ වගේම, රූප අපයි අමිරී දුක්ක රූප ඒගේම තවත් කොට සත් තියෙනවා අදුක්ගම අසුක රූප එතකට ඇටකණන්ටනාන්සේට දවටක අයට මනට හයයි හයවරත් වන දහටයි රූප දහටක් විග්‍රහ කළ ඉවරනෑ මේ මනෝමයකායට හර දීදන්වා මතක සටහන්න නැ මනෝමයකා අයු තුළ තියන තව කොට හත් තියන මතක කටහන් අතී්‍රංසාාරය පුල්්ඩු කරගත්ත පුහුණු කරගත්ත තමන්ගේ මනෝමයකාය තුළ මුල් බෑගත්ත මටක කටාන්න ඇතියට තියන රූප එකකොළ හත්තිය. අතීත රූප වර්තමාන රූප අනාගත්ත රූප දුර රූප ළඟ රූප සියුම් රූප ගණන රූප හීන රූප ප්‍රනීත රූප ළඟ රප දුරේ සංතිිගේවා අධජත්තික රූප බහිද්්‍ය රූපය කොළහ. ඔය එකල හාම ඕනෑම මුහොටක ඕනම වෙලාවක ඕනමීරියවෝක ඔබට එන්න පුළුවන්. ආවත් ඒ වගේ කාය සමාචාරයක් ඒ කාය සමාචාරය ඔබ ක්‍රියාත්මක කළොත් පටිච්ච වුුණොත් කිංචේතම් පටිච්ච අකුසලේ වඩා වර්ධනය වෙනවනම් ඒක නොසේවිට අබ්බා කුසලේ වඩා වර්ධනය වෙනවනම් ඒක සේවිට අබ්බා. ඉටකොට මේ ටීරය නීටයටියටිය හැමතැනකටම අදාළයි. කුසලේ වඩාවර්ධනය වෙන වනං ඒ කළ හැකි කළ යුතුයි. අකුසලය වඩාවර්ධනය වෙන වනම් ඒක නොකල යුතුයි. ඉට පස බුදවා සරයුත්තා අමුදුරුව මේ යථාරූපං විද්‍යා කල්ලා එක ගීල කලා ඊට පස් දෙවැනි පැත්ට විග්‍රහ කරනවා කාය සමාචාරන් යම්කිසි කෙනෙක් මේ යථාරූපන් කාය සමාචාරන් සේවතෝ අකුසල දම්මා පරිහායන්ට කුසලාදම්මා අභිවඩ්ඩන්ති අකුසලය පරිහානියට පත්වෙනවා නම් ප්‍රහණය වෙනවනම් ඉවත් වෙනවා නම් කුසලධර්මය වඩා වර්ධනය වෙනවා නම් ඒවරූ පෝ කාය සමාචාරෝ සේවිතබ්බු එතකොට මෙතන සේවි අබ්බෝකිවවේ ආන ආශ්‍රය කිරීම අස්ල නසේවිට අබ්බෝකිව්වේ පස්ස ප්‍රහණය පජාති පානාති පස්ස. ආනපාන කිවවේ මේ. අස්්‍ර පස්ස කිවේ මේ කරණයා කර නිය කිවේ මේක. එතකොට ඔබ සියරු දෙනා ඇයට කන්ටනාසයට දියටකයට මනට නොයකුත් අරමුණු නිමිටි රූප එනවා. ඒවා දීවත්වෙන්න ආශ්‍රය කළ යුතුයි. මේ ආශ්‍රය කරනකොට ඔබ තීරණය කළ යුතුයි අකුසලය වඩා වර්ධනය වෙන මනං ඒවා නසේවි අබ්බා. කුසලය වඩා වර්ධනය වෙනවනම් ඒම සේවි අ්බා . අකුසලය වඩා වර්්ධනය වෙනවනන් ඇතුලාන්තය අධ්‍යාත්මය කිරුටු වෙනවා අර මළකට තත්ටතුන එකතු වෙනවා. අකුසලය පරියානයට පත්වෙනවා නං අලුටෙෙන් මලකට එකතුවෙන්නේ නෑ. කුසලය වඩා වර්ධනය වෙනවන ඇතුලාන්තය පිරිසිටුුවෙනවා මළකට ගත්තුනායි වෙන. එටකොට මේ කුසලයා කුසලය මිසක මෙතන, ප පව ගැන එකද වචනයක්ත් නෑ. බුද්ධ දේශනාවට අදාළව බොහෝ සූත්‍රවල මේ කුසලයා කුසලය තමා නිවනට උපකාරවන මගඇටියට බිග්‍රාකරලාති. කොහේවත් පින පව විිග්‍රාගල්ලන. පිනපා ගැන විග්‍රාකරපු සූත්‍ර තියනවා පින පැවැත්මට පැත්ුසය නැමැත්මට අකුසලය පැවැත්මට නැවත්ම කියන්නේ නිවන මේ දුක් පැවැත්ම නාත්තනක ති ඒවිදිියට බුදු මේ සරියුත් හාමුදුරුව මේ දෙපැක්ට මේ ටියරියක විග්‍රහ කරලා ටියරියකට අදාලව කාය සමාචාර ක්‍රියාකාරකම්මලින් කරන සමාචාර තුනත් තියනව දස අකුසලය තියෙනවා ඔබ දන්වා ශල්පාද දහයක් පානාචිපාතා, අධිනාදාන කාමී සුමිච්චාචාරා, මුසාවාදා පරිසාවාචා පිසනාවාචා සම්පප්පලාපා එවා පචනයෙන් කරන දේවල් මනසෙන් කරන අභි්‍යා්‍යාපාද මිහින්සා. දහයක් තියෙනවා. ඔය දහය තමා කායසමාචාර හැටියට තුනයි පානාචපාතා අඩිනාදානා කාමීෙන් සුමිච්චාචාරා, ් සමාචාර හැටියට මුසාවාදා පරිසාවාචා පිසනාවාචා සම්ප්පදාපා මනව සමාචාර හැටියට අභි්‍යා්‍යාපාද විහින්ත්‍රා දෙපැක්්‍රම දැන් සරයුත්තාහාමුදුරුවෝ විග්‍රහ කරනවා. ඔය හැටඩවෙනිපිටක සිය කළොස්සනිපිටේ තියෙනවා දැන් මෙටන කතන්රූපන් අර අකුසලය වඩා වර්ධනයම න ආකාරය විග්‍රහ කරනවා අකුසලය වඩා වනාකාරය කාය සමාචාරන් සේවතෝ අකුසලා දම්මා අභිවඩ්ඩන්ති කුසලා දම්මා පරිහායන්ති කුසලය පරිානයට පත් වෙනවා අකුසලය වඩා වර්ධනය වෙනවා කොහමද ඉඩබන්තයේ ඒ අච්චෝ යම් කිසි පුද්ගලේ පානාටිපාතිී හෝති පනඇති සතේක්්‍ය ප්‍රාණයට හානියක් මටනයට පත් කිරීමක් ලුද්දෝ ෝහිට පානී ලේසෙර වුව තුවාල කලොත් හතත් පහටේ පහත් කල නිුවට්ටෝ නිවට කළොත්ද අධ්‍යයාපන්න වෝ දයාපන්න නැතුව පානභූතය සු අදින් පානභූතය සු. මෙන්න මේක අකුසලය වඩාවර්ඩ නයහම නදී. කිසිම ආකාරයක අනික් සතකුගේ ප්‍රාණය ගැන ටැකීමක් නෑ මිනාස කරනව මරණවා ලේසුලන පහත් කරනව නිවට්ට කරනවා අධ්‍යයාාපන් වෝ ගටයුතු කරනවා. එකටමා අකුසලය වඩා වඩ ය වෙන පැට දෙවනි එක අඩිනාඩායිකෝ පණහෝටි තමන්ට අයිතිි ඇති දෙයක් ගයන්ටම් පරත්්‍ර පරතු යියප කරනම් ගාමටන්වා අර්්‍යගටන්වා මේ මොන ආකාරය හිටිය මොන ආකාරයක මේ හිටියත් ගාමගත අර්‍යගත වනත් අඩින්නම් ්‍රගිය ටංකා තම් ආදාාටාහෝටි තමට අයිතිි නැති දෙයක් නොපැවරූඩයක් නොදුන්නෝඩයක් ඇදල තමන්ගේ සාහක්කුවෝටසන්තකට අයිටියයට පවරගත්තොත් ඒ අර අගිනාදාන පාපකර්මය අකුසලය වඩා වර්ඩනය වෙනවා. තුවැනි කාමයසු මිට්චාචාරයකෝ පණහෝති කාමයහිවරඩවා අහැසිර වුුණොත් ඒ තුවැනි කාරණය මාතුරක්කිතා පීතුරක්හිට මතා පිත්තුරක්කතා භාතුරක්හිටා බගිනි රක්කිතා යාතිිරක් හිටා ගොත්ත රක්හිට ලම්බරක් හිටතා සස්සාමිකා තම නීට්‍යනකූලව ගිහිෙක් හැටියට ්‍යාහකරගත්ත බිටියහෝ ඊට වැඩි ගන්නක් ඒ කාල හිටියා. ඒ සියලු දෙනාව තමන්ට රකින්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් තමන්ගේ පරපුර පවත්රගෙනයන්නට ඒක කාමිහි වරඩ අයසිටී මක්නෙමේ නමුත්ර මවරකින පියාරකින සබෝදරයක් රකින සන්තගේට නොගත් තමන් අයිටයට නොගත් තමන් ආරක්ෂා නොකරනගෙනෙක් ඇක මිට්‍යහාකාමිහිවඩඩුනොත් එකයි වර්ද එකත් අකුසලය වඩා වර්්ඩනය වන දෙයක්. ඉඟට මේ බුදුහාමුදුරුව පානාචිපාතියෝති අධිනාධානී හෝ කාමි සුංචාචාරී තුනම කියවල අකුසලය වඩා වර්ඩනය ඇ වෙන ඇ විග්‍රා කරලා. අනි පැත්ත විග්‍රහ කරනවා කතන් රූ පම්බන්තයේ කාය සමාචාරන් සේවතෝ. කුසලා දම්මා පරිහායන්ති කුසලා දම්මා අිවටඩන්ති කුසලේ වඩා වර්ඩනය වෙන අකුසලේ පරිහානයට පත්වෙන මේ ශල්පදදතුුණකුත් බුදුහාමුදුරුව කිව්වා එක සේවිතම් බාපයි ඉට බන්තේ ඒ අච්චෝ පානාචිපාතම් පහාය පානාචිපාතා පටිවිටටෝ හෝ. අධිනාදානම් පහාය අධිනාදාන පටිවිරටෝ හෝති කාමයෙන් සුමිච්චාචාරම් පහය කාමයෙන් සුමිච්චාචාරා පටිවිරතෝ හෝති. මේක මුසාබාධම් පහය මුසාබාදධා පටිවිට ත ෝති, විසුුණවාචම් පහයේ, විිසුනාවාචා පටිවිට ත හෝට සම්පලා පන් පහාය සම්ප්පලාපා පටිවිට ත හෝති වචී සමාචාරවලටත් තියන. අභිද්්‍යම් පහාය අනුවිද්ජාලූ හෝති, ව්‍යාපාධම් පහ අභ්‍යාපාදී හෝති, බිහින් සම්පහාය අවනිසා පටිවිට තෝති මනෝ සමාචාරවලටත් මේකම තියනු. හැවයි මෙතන ඔබ දන්න ඔබ සමාධන් වෙන හමාද වෙනද විටන්න ට හමාදන්වෙන්නේ පානාජපාතාා වේරමණී සික්්කාපදන් සමාජිය අඩිනාදානා වේරමී වේරමනී කියන්නේ විරමනය වැ පැීම හොඳයි හැබැයි බැලකීමට එහාගිය දෙයක් බුදු හාමුදුරුව දේශනා කළ. පැලකීම හොඳයි යහපත් හැබැයි වැලකීමෙන් විටරක් නිුවන්දකින්න ද වැලගීමට එහා ගිය දෙයක් තියෙනවා පානාජිපාතම් පහාය අපි එක සිල්පදයක් ගම්මු පානාජපාතා පානාජපාතා පටිවිරතෝ හෝති. පටිවිරතෝහෝති කියන එක තියනවා සංවරශීලය චේතනාශීලය ප්‍රහානශීලය බේරමණීශීලය සහාවිතික්කම සීලය කියන පංචසීලය, පදාවම. එතකොට බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙරත් ඔය වේරමණී විරමණය වැලකීම හොඳයි එක තිබුණ එක සමාධන් වෙනවා ඒකයි පීහිටතාා කටයුතු කළොත් යහපත්. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වනාට පස්වේ මේ වේරමනී කියන එකට එහාගිය, මේ පටිවිරතෝහෝති පටිවිරතෝ හෝතිි මේ සියලු ඇරදවලින් මිඩී නිදර්ශන ක්‍රමයක් පානාචිපාතාම් පහාය පානාචිපාතා පටිවිරතෝ හෝති මෙටදි මේ පටිවිරතෝහෝතිිකයන එක සංවරශීලය සංවර සීලය නැවට ඉන්දිය සංවර සීලය සංවරශීලය සි්පසය ප්‍රාතිමොක්ක සංවරීය ආයතික සංවරී සංවරශීලය නැවට හතරකට බෙදලා වැදිි කල්ලා ක්‍රියාත්ම කරන්න පුළුවන්. තකට මේ පටිවිලත ෝෝතිකයන එක බෝම බලවත් දෙයක් නිවන්ට උපකාරවන්න දේ බුදුහාමුදුරුව දේශනා කළේ මේක චූලහත්තිපදෝපොම සූත්‍රයට තියනවා සීලසූත්‍රයට තියෙනවා අවසූත්‍ර ගණනාවක මත් තියන. හැබැයි එදා සම්මතයෙන් මිනිස්සු පානාශපාතා වේර්මණී සිික්කකාපදන් සමාතියාමේ එදත්තිමුණ අදත් තියනවා හෙටත් තියෙනවා නද්දත් තියන. එක වරදක් නෑ එක හොඳයි හැබැයික නිවනට ප්‍රමාණවත් වෙන්නේ නෑ. එනිලා බුදු හාමුදුරුව දා තිබිච්චදේ ඉට වඩා ගැඹුරෙන් වෙනස් කල්ල විග්‍රහ කරලා පානාශපාතම් පහාය පානාතිවාතාා පටිවිරතෝ හෝ. අධිනාදානම් අධිනාදාන පටිවිරතෝ හෝති කාමේසු මිට්ාචාරම් පහය කාමේසු මික්්ාචාර පටිවිරතෝ හෝ මුසාවාදම් පහය මුසාවාදා පටිවිරත හෝති පිසුනාවාචන් පහය පිසුනාවාචා පටිවිරත ෝති මේ මිගය දහයම ශල්පල්ද දයම බුදුහාමුදුරුවෝ මෙ පටිවිරතෝ හෝති බැරිදිසිියර්දන් මිඩිීන් ජාසන්. අපි දැම්මටන දැන් ඔබ දන්නවා අ පානාජපාතිී හෝ අකුසලය මිත්‍යශීලය පානාාජවාතී හෝතිකුවත් පනාජ සතුම් මරවා කර්දර කරනවා ලේ සොලුවනා තුවාල කරනවා නිවට කරන පහත් කරවා නොයෙක් දේවල් ඒ පානාාජපාතිී හෝ. පානාාජපාතාා වේර්මණ අ විරමණය බැලකීම ඒ වැරදන් බැලකීම තුන්වැනික ජා පානාජපාචා පටිවිටතෝ හෝ. මේ තුනේ බෙන්සක් තියෙනවා. දැන් අපිට සමාඩං වෙන්න පුළුවන් බැල කන්න විටර. හැබැයි මේ පානාජිපාටම් පහාය පානාාජිපාතාා පටිවිටතෝ ෝති සමාඩං වෙන්න බෑ අධිස්්ථානයක් ඇති කරගන තමන් මේක ක්‍රියාත්මක කරන බව තමන්ට සපත කරලා අධිස්්ඨානයක් කරගන්න. ඒඒ නිසා තමා සමාදන් වෙන්න පුළුවන් දෙයක් නේ පානාචි පාතම් පහාය පානාචිවස්තා පටිවිරතෝ හෝතිි. මේක ධර්මය හාල තේරුන් අරගන තමන් තුළ තමන් තනයෙන් අධිස්්ථාන කර ගඩුව. සමාදන්වෙන සියත් දෙසයක් ඇතුළද වනත් සමාදන් වෙන්න පුළුවන් හැබැයි ඒකෙන් පටිවිරතෝහෝතිකයෙන් සත්වය පූරණය වෙන්න බිරමනය විටරක් හැලෙන. අපි බලමු එක ශිල්පදයක් අරගන මොකදද මේ වෙනස කියලා. දැම් පානාජපාතා වේර්මණී සිික්කාපලන සමාධයා සමාධ එෙන පුල අට පහළු දනසාලාව සමාධන්ෙන. පානාජපාත පහය පානාාජපාතා වේර්ම පටවරතව හෝති එම සමාධන් වෙලා වෙන්න බෑ. තමන් තනිතනිව අධිශ්චානයක් ඇතිි කරගන්න ඕන දැ. මේකට උදාහරණයක් බුද්ධ දේශනාම තියනවා බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ හිටිය කාලේ බුදු හාමුදුරුව හිටිය කැලේකා අරන්නිකට වෙලා කැලේමලකු වනන්තරේක මැද වනන්තරයෙන් කෙලෝට ළම ගම තිබනේ ගමය මිනිු බුදු හාමුදුරෝගාවට එන්නේ පසලොස්සක පෝය දවසට අ සම්මතය හිටිය මිනිස්සු ඇහිල්ලා පානාජිපාටා වේරමණීෂික්කාාපදන් සමාඩියාමි සමාදමුණක්. ඇති සතිකු මරණයට පත් කිරීමෙන් බැලකෙනවා කියලා සමාඩ. තවත් බුදුහාමුදුරන්ග ලර්මය ඇසු බුද්ධස්්‍රාවකෝ බනඇසූ අය ඒ සමාධංවීම නොකලට පානාජිපාතන් පහය පානාජපාතාා පටිවිරත හෝති අධිස්්‍රාන කරගත්. දැන් එක පානාජිපාතා වේරමනීසිිකාපදන් සමාධයාමී සමාදං වූ පුද්ගලෙක් බුදු හ දුරෝගව පසරසක පෝය දවසට එ සමාදන් වෙනවා සමාදන් වෙලා දවාලට ගෙදෙට යනවා බත්කාල එන්න ගමට යන්න ඕන කැලේ මැට. මේ කැලේම දී යනකොට මොකකට හෝ කවුරෝ කැපුෝ වල වලක වැටිච්ච හොඳ ලස්වන මුව පැටියෙක් ඉන්න. හොඳ ලස්වන මුව පැටිියක්න්න මේ ගමේ මිනිස්සු සාමාන්‍යයෙන් සත්තු මරාගෙනකාකා ජීවත්වෙන මිනිස්සු එක පාට දැක්කා. අර මුව පැටියාව හැබැයි එක පාට්ට සීපත් වුණා අද පසුලස්තක පොය මම පානාජිපාතාාව වේර මනී සික්්කාපලන් සමාජියාමි අපි සමාදන් වෙලා තියනවා පනති සත්තිකුට මරනිශපත් කරන්නෑ කියලා. ඒක නිසා අර මුව පැටියාව දැක්කා නොදැක්කා වගේ ගෙතරකි හිල්ල බත්කාලාව. බැලකුණා. දැක්කා නොදැක්කා වගේ ගෙතර හි වැලකුණා රතා වැැටවීෙන. පුද්ගලයෙක් හිටියා එදාම ඒ පොස්සරුස්තක පෝයිදක්සේ පානජපාතම් පහාය පානාශභාතා පටිවිරතෝ හෝ මේ පුද්ගලයක් දැන්ගෙනවා ගෙටර ගිහිල්ල මත්කාලා එන්න මේ පුද්ගලයක් දැක්කා අර සතා දැක්ක ගමන්ම පාට්ටම මේ පුද්ගලයට සබ්බ පානභූට හිතානුකම්පී විහරට දයාපන්නු සතා පිළි බඳුව සමන්ගේ ප්‍රාණය හා සමා්‍යම තමන්ට පණ වටිනවා නං. ඒ සතාටත් ඒ සතාග ජීවිතය ප්‍රාණය වටිනවා. ඒ නිසා ඒ පුද්ගලය ඇතුළේ යම් දයානුකම්පාවක් ඇතිවුණා. ඇතිවෙලා මේ බලයවැ බලය වැටිල හිටිය මෝ පැටියාව ගොඩටාර්ගන පණ බේරල වතුර ටිකක් දීල කෑම ටිකක්දා දීලා උට අබේධානය දීලා පන. ආරක්ෂා කරල දීල වුව බේර ලදුන්න. ඔන්න වෙනස. එතකොට අර වැලගෙන එක වේරමනී එකත් හොඳ මැරුවෙන හැබැයි සබ්භපාන වූට හිටානුකම්පීවිරති නෑ. එක නැතුව අර අප්‍රමාණ ජේතෝවිමුක්තිිය පරම මෛත්‍රය පටිවිරතෝහෝති කියන තත්ත්වය පුදගල තුළෑ දෙක නිසා ඔබ හොඳට කල්පනා කරන්න මේ ශිල්පද දහයම මේ වෙනස තියෙනවා පානාජවාටා අදිිනාදාානා කාමී සුමික්චාචාරා මසාවාද පිසුනාවාචා ප්‍රලාවාචා සම්ප්පලාපා අභිජා අ්‍යාපාද වීන්ටා දායම ඔය බේරමණී හොඳයි බිටමනේ එක තමා සමාධයෙන් වෙන්න පුළුවන් නමුත් අර ා පහය පානාජිපාතා පටිවිට තෝ හෝති සමාදන් වෙන්න බෑ ඒ අධිස්්‍රානයක් එක ඒ පුද්ගලයා තනි තනිම තම තමන්ගේ අධිෂ්්‍රානයක් ඇතිකර ගණ්ඩුවර මේ සිල්පද දාය. ඉතින් ඒක නිසා ඒ කුසලේ වඩාවර්ධනය වෙනවා හැබැයි අර පානාජපාතා පටිවිට තෝ හෝ පානාජපාතා වේරමණී කුසලේ වඩාවර්ධනය වවෙන්න නෑ. එක අම්මාකාරයක බැලතිෙනවා. බැලීම හොඳයි හැබැයි කුසලය වඩාවඩඩ නයමන දෙයක් නමේ. අකුසලය වඩාඩඩ නයන්ද එෙන දකුත් නෙමේ. ති එක නිසා මේ හොන්දට කල්පනා කරගන්න ඕන බුදුහා මුදුරුව එදා සම්මටයෙන් තිබ්බෝ මේ වේරමණීශීලය විරමණය වැලකීම ඉට හා ගිහිල්ලා ඉන්දිය සංවරයෙන් සංවරශීලය චේර්තනාශීලය ප්‍රහණශීලය වේරමනීශීලය අවිටීක්කමශීලය හැටියට පංචසීල ප්‍රතිපදාවක් බුදුහාමුදුරුව සමාජයට ලෝකයාට හඳුන්නා දුන්න සබ්භපාන භූට හිතාය අනුකම්පීවිහරට හැටියට කටයුතු කර. ඉති නිසා මේ ශිල්පද දායටම මේ කුසලය වඩා වර්ධනය වෙන්නේ මේ පහාය පටිවිරතෝ හෝට තියෙන්ට බේරමනී කියන එකෙන් කුසලේ වඩාවර්ඩනය වෙන්න නෑ අකුසලේ වඩා වර්ධනය වෙන්න නෑ. නමුත්ර පානාසිපාතිී හෝති අධිනාදාය හෝති කාමෙන් සුනිිට්ාචාරීකෝ හෝට මුසාවාද පර්ශාවචා පිසනා වචා ඒ ඔක්කෝගේම අකුසලය වඩා වර්ධනය වෙනවා පටිවිරතෝහෝති නම් පහාය පහය කියන කත් තියන පටිවිර තෝටි කියන කත්ති නම් පංචසීල ප්‍රසිිපදාව පූර්ණය වෙනවනම් කුසලය වඩා පර්තනය වෙනවා. මේක ටියලකා මේක න්‍යාය සියලුම මනුස්සයන්ට මේ නිවන්මග සාාක්ෂාත් කර ගන්න නම් අකුසලය පරියානයට පත් කර ගන්න ඕන අකුසලය ඇතුළට ගන්න හොද නෑ උසලස්ව උපසම්පදාක් උසලය ආශ්‍රය කරන්න වන කුණු සලාහරාස් කරඩුවන් ඒ කරඩුව. එතකොට නිුවන් මග සාක්ෂාතනවා ඇතුලාන්තය පිරිසිලුවනෝ. අධ්‍යාත්මය පිරිසිදුව නවා. සි නිසා මේ හොඳට තේරුම් ගණ්ඩුවන මේ සේවිතබා සේවිත්බා ධම්ම පරියාය සූට්‍යය තියෙන්නේ මේ कुशले वड़ा बढ़ने में ना कार्य सील पदे रहाया पानाजी पातां पाये पानाजी पाता पटीवी तो होती अधिनादाना पाये अधिनादाना पटीवी तो होती कामें समिच्छा चारा पाये कामें समिच्छा तो होती मुसावा दां पाये मुसावा तो होती විුනාවාචම්පාය විශසනාවාචාපටි විට තෝතිය සම්ප්පලා පම්පාහය සම්ප්ලා පපට විරතුෝ ෝති. ඉති පසේ මනෝ සමාචාර්තුන ඒකසිය දහතුන්ේදේ පන හැට හතරවෙනි පිටේ තියෙනවා හැට පස්සවැනි පිටේ තියනවා ඒ එක දහතුවැේද මනෝ සමාචාරතුනකුත්. අභි්‍යා ්‍යාපාදවින්සාතුනම අකුසරය වඩා වර්ඩනය වෙන දේවල් අභි ඉච්චා. අභිා්‍යයන දැඩි ආසාාව දැඩිතන්නාව දැඩිලෝබය අභි ච්ච ඉච්ච කැමැට කැමැත්තට බැඳීම පටිච්ච කැමැත්තට තදූ්‍යම්පටලත් අ දැඩිලෝභයක් දැඩි ආසාාවක් එනකොට අභිච්ච අභිද්්‍යන් පහාය අනවිජාලූ වෝටී කුසලේ ඒවගේම ව්‍යාපාදය ව්‍යාපාදය යැන ව්‍යාපණන්න චිත්තෝ මේ පදුටමන ක්‍රප්පෝක යන්නේ විනිසා මේ අ්‍යාපාදය ගැන්නේ බෑවන පාදය. පහතින් පාසට පහතින් පාතට බෑවෙන පාදය ව්‍යාපාදය. තරහක් වෛරයක් ්‍රරෝධයක් ඊීංශාවක් පටිකයක් විරෝධයක් මේ ක්‍රමාණුගලව පහතින් පාසට යනවා හිට. ඉටේ තියෙන මෛට්‍යය නැත්තටම නැතිවෙනවා. තෝට පහටයි. ඉතින් එක නිසා අ්‍යාපාදය ගැන්නේ මහිත්්‍යය. එමන නම්. ම් මයිට්‍ය පැ ඒවා සවිටක්ක සවිචාර මෛත්්‍ය. කාම් විටක්ක විචාරය එනකොට නෙක්කම් සවිතක්ක සවිචාර වඩන්න ඕ ව්‍යාපාද විතක්ක විාරයෙන් කොට එක්කම් අ්‍යපාද අ සචක්ක සවිචාර වඩන්න ඕන අර පදුුට්ට මන සංකපයක්යන කොට මිහිසා විටක්කක අපපදුට්ට මන සංකාර කරගන්න අ මේ අ්‍යාපාද අමනිසා බඩන්ටන ති එක නිසා දෙපැක්තම ගුසල අකුසලයක් මනු සමාචාරබලත් සැරියුත් හාමුගරුව දෙපැක්තම බිග්‍රහ කළ. එතකොට මේ සූටටේ දස සිල්පාදයක් ඔබ අහල තියෙනවා දස අකුසලයකු අහල තියෙනවා මේ මේක අනුගමනය කළොත් පානාධපාතා පටිීට ෝති ඒ කුසලේ ඒවගම දහයම කුසලේ එකයි එක කුසලයයි තියෙන්නේ කුුණුසලා හැරීම කොයික කළත් කුණු සලා හැරීම හැබ අකුසල දහයක් තියෙනවා දහ ආකාරයෙන්ම අර අනුසය ඉපල් ගිලා අකුසලය වඩා වර්ඩනය වෙනවා ඇතුළන්තේ කිරුටු එනවා මළකට තට්ටු සකස් වු. ගුසලය එකයි තියන්නේ දහයක් නෑ කුණු සලා හැරීම කොයි ආකාරයෙන් කළත් කුණු සලාහරලා අස් කරනවා ඒ නිසා දස කුසලයක් නෑ කුසලය එකයි උන්සලා හර අස්කිරීම කොහෙන් කළත් එකයි කුණු ඇතුරට ගන්න නෑ ඒවායින් කරනවා ති එක නිසා මේ චිල්පද දයම බුදුහාමුදුරුව මේ යාකාරයට මේ කාය සමාචර තුනයි ච සමාචාර හතරයි මනෝ සමාචාර තුනයි දාය දැම් මේ දායම විග්‍රහ කල්ලා දෙපැක්ටම විග්‍රහ කරලා කුසලය වඩා වර්ඩනය වෙන ආකාරයක්ත් අකුසලය පරිහානියට පත්වෙන ආකාරයත් විග්‍රහ කරල ඒක ආශ්‍රයට ගන්නකව සේවි තබා අකුසලය වඩා වර්ඩනය වෙනවනම් ඒ නොකළ යුතුයි සේවි අබ්බා. ආශ්‍රය නොකළ යුතුයි න සේවිතබ්බා. ආශ්‍රය කරන්නේ පැකිව්වා. මේක තමා නීටිය ඔබ කල්පනා කරන්නඩුව නෑ පින්කමක් ගල්ලා පින්කමක් දානයක් දීල පින්කමක් කරලා ඔබ වැරිවෙලාවත් අර නන්දාමල්ලිකා සුමනා සුනන්දා විසාකාමෙන් බෝග සම්පත් ඉල්ලුවත් රූප සම්පත් ඉල්ලුවත් න සම්පත් ඉල්ලුවොත් රත්රම් බඩු ඉල්ලුවත් තවමුණවාරි අද නැතිඩයක් හෙට ලැබෙන්න්න ඉල්ලුවොත් එක ලැබෙනවා අකුසලයක්. එතකොට පින්කමක් කරලාත් අද මිනිස්සු අර අකුසලේ වඩා වර්ධනය කරගන්න කුසලේ පරියනීයට පත් එතකොට හොඳට තේරුම් ගන්්ඩුවන මේ බුද්ධ දේශනාවට අනුව පුුණ කර්මයක් අකුසල කර්මයක් පාපකර්මයක් කුසල ධර්මයක් කුණුසලා හැරාස්කිරීම ධර්මතාවෙන් කළ හැකිලයක් එක කර්ුමයක් නෙමේ. එක කරමයක් උරුම වෙන්නේ නෑ. එක අත්තර අයික. හැබැයි පින්කමක් කරලා අභිසංකාරයක් හැටියට පුුණ්ා අබිසංකාරයක් හැටියට යමක් ඉල්ලුවත් ප්‍රාර්ථනා කලොත් ්‍යාග්ඥා කළොත් ආයාචනයා කළොත් එක ලැබෙනවා ලැබීම නිසා නිවන වැහෙනවා දික්වෙනවා පැත්ම දික්වෙනවා අකුසලයා. ති එක නිසා මෙතන සේවිත අබ්බා සේවිට අබ්බා ධම්ම පරියාය සූත්‍රය විිනත් බොහෝතුරටම අකුසලයක් හැටියට පුුණන්න කර්මයක් හැටියට. හැබැයි පින්කමක් කරලා දීල පවරලා අනුමෝදංගල ං්ඥපාප පහිනස්්‍ය කළොත් ඒ කුසලැ බවට එටෙන් දීම පත් කරගන්න පුළුවන්. න ඒක කරනවා වෙනුවට අද අර නන්දාමල්ලිකා සුමනා සුනන්දාමින් බෝග සම්පත් රූප සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් ලැප කෙලවර මතුබුදුවන මුදුන් දකින්නට මේ පින උපකාරවේවාගගේෝ කුසලයා. මේ වටමානු ොහොටේ කුසලයක් බවට පත්කර ගන්න තිබුණු දේ අකුසලයක් බවට පත්කර ගන පැවැත්ම දික්කර ගන්නීම අකුසලය. එතකට අකුසලයක් හිටේ උපදිින හැම ොහොතකම පැවැත්ම දික්වෙනවා කුසලයක් හිටේ පූර්ණ වෙන හැම මොහොතකම ඇතුලාන්තේ පිරිසිදු වෙනවා පැවැත්ම දුක් පැවැත්ම ප්‍රාණය වන නවතිර. මේක හොඳට තේරුම් ගන්න ඕන ගතකොට. මේ ධර්මපරියාය මේ නීටය බුදුහාමුදුරුවෝ මතු කරලා සරියුත්හාමුදුරුව මේ දහායම මිග්‍රා කළ. ඉට පස්සේ මේ මනෝ සමාජාරම්පාහන් කියන එක සය දහත් උන්ව නිත්‍යුටේ තියන තුන අභිද්්‍යා ව්‍යාපාද වීංසා කියන තුන. ඉට පස්ස තව හතර ආකාරයකට වැඩි කල්ලා මේ හතර චිත්තූපපාදම් පාහන්. පටිලා බම්පාහන් ඩිට්ටි පටිලා බම්පාහන් අත්්‍රභාව පටිලා බම්පාහන් එටකට අර මනසෙන් කරන පවකම් තමා බෝම බලවත්. මනෝපු බංගමා දම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචයේ පඩුට්ටේන භාසතිවාකරයුතුවා කියලා ධම්ම පදේ තියන ගාතාවත් තියෙන. තික නිසා මන වශයෙන් කරන කාරණත් වන අභිජා ව්‍යාපාද වහින්සාතුන නැවට හතරකට වැඩි කල්ලා චිත්තූප පාඩම් පාහම්. පහන් ගැන පිරිසිදු කරගැනීම හිතේ උපන් අරමුණ චිත්තූප පාද. හිට උපදුන අරුණ පිරිසිදු කර ගැනීම චිත්තූප පාදම්. එ එටන්ඩිත් මේ තුනමයි තියෙන හිටේ උපදුන අරමුණ ඒවන් බන්තේ යථරූපන් බන්තයේ චිත්තූපවාදන් සේවතව අකුසලා දම්මා අිවර්්ධන්ති කුසලා දම්මා පටිහායන්ට. ඒබර පෝචිත්තූප මේ මෙහම කියලා චිත්තඋපාදය තුනත් තියනවා අභිජ්‍යා ව්‍යාපාද හින්්‍රහමයි තියෙන්නේ බිහසා. ඒ තුනෙම මිටී නිදහසන්න අ නෙක්කම්ම සවිතක්ක සවිචාර අභ්‍යාපාද සවිතක්ක සවිචාර අවින්සාහ සවිතක්ක සවිචාර වඩඩුවට අන පන්ශතය මාද වඩන්ඩු. ඉ නිසා මේක විද්‍රා කලා චිත්ත උපබාදම් පහ හිටේ උපදුන් දේවල් එක්ෝ දැන් කාම විටක්ක විචාර පැත්වොත් අභිජාාවෙනවා ්‍යාපාද විටක්ක විචාර පැත්වත් තරහ වඩා වර්ධනය වෙනවා ඒවකම බැරදිලයක් අයෝුනිසෝ මනනිසිකාරයෙන්කුළත් බීන්සාවිටක්ක විචාර පාත්තල හිටකිලුටු කරගන්න. එක මිටි නිදහස්ශන ඇට කුසලය වඩාවර්ධනය හැට සැරුත්තහාමුදුරුව හිතාාපල එකසිය පහලුස්නිතේදේ හැටහත්ව විට එකසිය පහළුවේ තියෙනවා සංඥා පටිලාබම් පාහම්භික්කවේ දුවිඩේ නං වදාමි දැම් මෙටන මේ හුන්දටම තේරුම් ගැන්ඩුවෝ නෑ සංඥා පටිලාබම් පාහ. ස්ඥා කිවේ සං්ඥාහයක් තියෙනවා ඔබ සියලු දෙෙනට. ඇන් දකින රූපයේ නිසා චක්කු සඥා කණටහෙන සබ්දය නිසා සෝත සඥා, නාසේතයන ගඳ සුවඳ නිසා ගාන ස්ඥා, දිවටයන රස නිසා ජ්හා ස්ඥා, කටේන පහස නිසා පොට්ටබ්බ ස්ඥා. මනසටේන දම්ම සංඥා හයක්ම තියෙනවා. හයම්ම අකුසලය වඩාවර්ධනය වෙන්නත් පුළුවන් කුසලය පරියානීයට පත්තිෙන්න්නත් පුළුවන්. ඒක නොකළ යුතුයි. එතකොට මෙතන තියෙන්නේ සංඥා පටිලාබම් පාහම් භික්ගවේ. සඥාව නිසා ලබන ප්‍රතිලාබය. යක්ක්කෝ අලාභක්කෝ වෙන්නත් පුළුව යථයස නිින්දාප්‍ර සංසා දුක සැප දායම අටමා අස්ටලෝක ධර්මයටම අදානහි මේ කතා මෙතනහම කොයිම වෙලාභකවත් මේ සඥ්ඥා නිරෝධයක් ගැන නෙමේ කතා කරන්න හොඳට දේරුම් ගැන්ඩුවනෑ මෙතන තියෙන්නේ සංඥාවේදයිට නිරෝධයක් බුද්ධ දේශනාවේ තියෙන්නේ සංඥානිරෝධයක් නෙමේ සංඥාවේදයිට නිරෝධයක්. දැන් මජ්‍යමනිකාය තියෙනවා එක්තරා අ්‍ය පරිබ්‍රාජකයක්ග ටීර්්‍රකේ ගෝලයක් ඇහිල්ලා බුදුහාමුදුරෝගාවට කතා කරනවා සාකච්ඡා කරනවා බුදුහාමුදුරහනුව උඹලෑ ශාස්තෘතුමාත් මේ නිරෝධයක් ගැන කතා කරන මද කියලා. ඔහු අපේ ශාස්තෘතුමත් නිරෝධයක් ගැන කතා කරනවා. අපේ ශාස්තෘතුමා කතා කරන්නේ මේ ඇහැ නිරෝධ කළ යුතුයි කන නිරෝධ කළ යුතුයි නාසේදිවකයමන නිරෝධ කළ යුතුයි. අර ඇහට දකින රූපය ඒවන් නිරෝධ කළ. බුදුහාන්දරෝගනවා අ එනම් එනම් ඇස්පේ නැට අන්දෙක් හිට යන හෙනම් යැන නිියන්දැ කලන්. කනහෙෙන් ැට වීරෙ ට න හ නම්. කියලා ගුදු හාමුදුරුව නිග්‍රහයට පත් කරලා තියනවා මේ ඇහැකණනාසය දිවකය නමේ නිරෝධ කළ යුත්තේ ඇහට දකින රූප සබ්ද කණට ඇහන සබ්ද ආදී වසය එකත් න නිරෝධ කළ යුත්තේ මේ ඇහෙන් රූපයක් දැකලා තමන්ගෙහිටේ කෙනෙකු ගෙහිටේ මතුවන වේදනාව වේගය ආවේගය චිත්්තාවේගය වේමත්තතාභ විඤ්ඥාණ ශක්තිය. ඔන්න හය නිරෝධ කළ යුතු වේදවිත නිරෝධය. එතකොට මේ හුන්ඳට දේරුම් ගණ්ඩුව නෑ මේ බුද්ධ දේශනාවට අනුව යම් කිසි කෙනෙක් කියනවා නම් බොහෝ අය කියනවා බෝය දේශනා කරන ගීල බලන්න ඔය භාවන මධ්‍යස්ථාන සියතුම ටැන්ගොල කියන්නේ සංඥා නිරෝධය නිවන. පොතකුත් ලියද තියෙනවා. ඔය නක්කාවතේ කුල්රන් ිගල මහතේ නිල තියන සංඥාරෝධය නිවනයි කියල පොතක් අපිකාවත් තියවා පෙනවුනත් ති එක නිසා මේ බුද්ධර්මයට සම්පූර්ණ සාහමුලින්ම විරුද්ධයි. බුද්ධ දේශනාව කොහේවත් සංඥා නිරෝධයක් නෑ තියෙන්න සංඥාවේදයිට නිරෝධයක්. ම චූලවේදල්ල සූත්‍රයේ දම්ම දින්නා ආරහත්මනිය මහාචාර විසාගට මේක ප්‍රකාශ කළා බුද්ධ දේශනාවේ සංඥා නිරෝධයක් නෑ සංඥා වේදයිත නිරෝධයක් තියෙන්. නිසා මෙටන් ඩිත් එකසිය පහලස්සෙනකටේ ඇහැට කන්ට්‍රනාසයට දවටකයට මනට හයටම සංඥා ලැබවාඥ ලැබෙන සංඥාව පිරිසිදු කරගන්න ුන. ලැබෙන සඥාව අපිසිදුනම් කිරටු නම් අර බේගයක් වේදනාවක් ආවේගයක්ත් චිත්තාවේගයක්ත් වේ මත්තතාාවයක් විඥ්ඥාන ශක්තියක් මතුවෙලා ඇතුලාන්තයට ඒ අරගන ආසය හැටියට ඇතුළන්තය කිලුටු කරගන්න. ස්කෝේදනාවත් දුක්කේදනාවත් අදුක්කම අසුකෝේදනාව තුනෙෙන්ම ඇතුලාන්තේ කිල්ලුටතු වෙනු. අර බේදයිට වුණොත් දෙපැත්ත බලලා විිනිසදු කරගත්තත් කුසලේ වඩා වර්ඩ නය වෙනවා අකුසලය පරියානයට පත් කරගන්න පුළුවන් කියලා මේ අභි්‍යාභ්‍යාපාද වීනිසාතුන සං්ඥා පටිලාබය හැටට විග්‍රා කළ ඉට පස්සේ කසිිය දසය හැටටනිිටේ හෝ ඇත්න වනිපිටේ තියෙන ඩිට්ටි පටිලා බන් පාහම් ඩිටිපටිලා බංකේ දැක්ම තමන්තුල දැක්මක් ඇතිකටගන තියනවා. ඒ දැක්ම එදැක්ම කිල්ටුයි මේ තමන්ගාාව බටක් ජන පුද්ගලය හැටියට මඟ පල්ල ලැබලා නැති හැටියට තාම ඔය ඇහටකන්ට නාසයට දියටකට මනට හයටම එන අරමුණ නිමිට පිළිබඳව තමන් කල්ලටුවම තීරණයක් අරගෙන තියෙනවා මම්මක් හදාගෙන තියනවා කෝදුවක් හදාගෙන තියනවා මානයක් හදාගෙන තියෙනවා මේක හොඳයි මේක නරකයි. මේක ප්‍රියයි මේක අප්‍රියයි මේක සුවයි මේක දුකයි. හැම කෙනෙක්ම තමන්ගේ දැනුමානුම ඉගනමානුව සංසාර පුරුද්ධානුව මේ සියලුදේ පිළිබඳව රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන පංචත්කන්ද්‍රය පිළිබඳව ඇට කන්ට නාසයට දවටකයට මනට අරමුණු වෙන සියලු දේ පිළිබඳව ඩිට්ටිගත වෙලා තියෙන්. ඩිට්ටිගත වෙලා තියෙන්නේ. තමන් ඕෝදුුවක්මින්මක් හදාගෙන මනිනවා. දැන් ඔබ සියලු දෙනා දැන් අරය මගේ මිතුරා මෙයාමගේ සතුර. ඩූරයෙන් ගැඩියක් සුවදක්කෝ ගඳක්කෝ රසක්කෝ ඇහට ලැක්කහම. දූරියන් හොඳයි රසයි වමනයන තරම් අප්‍රියයි. ඕක දූරියන් ගැට ඇතු තියෙන්නේ තමංගාව දූරියන් ගෙට අහින් සකයි ලූරියෙන් ට පාට දෙකක් නෑ වර දෙකක් නෑ ගන්ඩ දෙකක් නෑ සුවන්ද දෙකක් න මොකවත් නෑ. එකම පාටක් වර්ණයක් රසක් ගඩක් සුඳක් තියෙන්නේ හැබැයි අ පුද්ගලයෝ දෙන්න දන්නේ නෑ තමංගාවයි මේ වැරඩියක තියන්නේ මේ ඩිට්ටි පටි ලාබය. මේ ඩිට්ටි පචිලාභය පිරිසිදු කර ගණ්ඩ ඕන උපෙක්කාසිටක් ඇත්ත ඇතුව පිරි අපිරි දෙක සින්දලා දෙකම සිින්දිින් ඕ දෙපැත්තම සිින්දින්න ඕන දුවිේ නම් අදාමිකි වේකයි ප්‍රියයි කියලා හිතුවත් ඇලෙනවා අප්‍රියයි කියල හිතුවත් ගැටිනවා ඕනම පුද්ගලයෙක් සත්වයෙක් දෙයක් වස්තුවක් සබබ සකල මනාවම පුද්ගලයෝ පුටන් ජන පුද්ගලයෝ කොට සබ්බදල තියනවා අපියයි කියල කොට සබ්බති. පියවනත් ඇලීම නිසා අකුසලයේ සිද්ධ වෙනවා අප්‍රිය වනත් ගැටීම නිසා අකුසලය සිද්ධුව වෙන. දෙකම වැරදිී දෙකම මිදී නිදහසෙන් ඕන දෙකම මිටී නිදහසීම තමා ඩිට්ටි පටිලාබය දිිට්ටෙන් උජුම් කරෝති සිිද්ධමත්ති පසේදද කියන සම්මාඩිට්ටියයට පත්වෙන්ඩෝන එකොට දැ. සිම ප්‍රටාජන පුද්ගලයෙකුට මේ ඩිට්ටියෙන් වෙනස්වවෙන්න බෑ බනාහලා උපේකාසිටක් ඇතිකර ගන්නාතු සම්මා ඩිට්ටියයට පත්වෙන ඒ පුද්ගලයට ඩිට්ටක් ඩිට්ටිගත වෙලා තියෙන මේ ොහොඳයි අරය මගේ යාලුව මෙ අමගේ තරහාකාරය කියලා තීරණය කරන්නේ ඒකයි විරුද්ධකාරය මෙයා මට උපකාර කරන්න කියලා තීරණය කරන්නේ එකයි. ටක නිසා ඒ පුද්ගල ුතුළ දිිට්ටි පටිලාබයක් ඇතිවෙලා තියෙන ප්‍රහණය කළ තු මේකම පිරිසිදුුව යතුයි. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ කියපුේ සරුත් හාමුදුරුවෝ මේක දෙපැත්ති විදග්‍රහ කලා දිිට්ටි පටිලාබයක් තියෙනවාන අකුසලේ වඩබටයෙන දිට්ටිලාපටලාන් පාහන්න ිේ ිද නිහසුන් නම් දිි්ටිෙන් උජුම්කරෝති චිත්්ටමත්්‍ර පසීදගති කුසලය වඩා පට්දනය වෙනවා. අවසානයක අත්්‍ය බාව පටලාබං පහන් මමත්්‍රයෙන් ගැනීම ඒතන් මම ඒසෝ හමසමේ ඒසෝම මේ අත්තා තිසේ යමක් ගන්නවන රූපේදනා සඥාංකාර විඥා හැට කන්්ට නාන්සේට දියවට ගයට මනට අයට අරමුණ වන දී යමක් ගන්නවනම් ඒ බිපරිනාමයට පත්වෙන බව තේරුන්න ගැනීම නිසයි ඒ ගන්න. එක නිසා අත්තභාව පටිලාබක් පාහ ඒක මමත්තවෙන් අරගෙන මට ඕන විඩියට මටසිසේ මටමනාපසේ පවත්වන්න නවත්වන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකෙ නෑ හේතුව ලෝකේ කැරගෙනවා බ්‍රමණය වෙනවා කාලය වෙලාව යනවා මේක වේගයෙන් ගලා යන ගඟක් පකි. ඔය ගගේතියෙන්ද මොහොතින් මොතම විපරිනාමයට පත්තිනම්. එරෝඩේ විපරිනාමට පත්වෙනද මටකැමතිේ අරගන අත්්‍යභාව පටිලාබින් මට තන්න බෑ ඒක පිරිිස්සුදු කරගන්නව ඒක දැන ගන්නඩුවන තේරුම් ගඩුවන අත භාව පටලා බම් පහ. බැරිවෙලාත් මමත්තෙන් ගත්තොත් ඒතම් මම ඒ සෝ හමත්ම සෝම මේ අත්තාා අකුසලය වඩා වටඩනය වෙනවා. නේතන්මම නේසෝ හමත්මින්න මේසෝ අත්තාට තේරුන් අරගෙනඒ දෙක පැක්ටෙන්ම මිට නිදහස් වුනත් කුසලය වඩා වඩනයෙන මේකත් සරුත්තහාමුදුරු විදා කල මේ හත්තම බුදුහාමුදුරෝ මතු කළ හත සැරියොත් හාමුදුරුවෝ විග්‍රහ කළා ඊට පස්සේ හැත්තෑවැනි පිටේ තියෙනවා දැම්ගුදු හාමුදුරුව කටහන්දාව ඩි කලා සැඩියොත් හාමුදුරුව මේ සියලුදේ දෙපැත්ත විග්‍රහ කළට පස්සේ සැරියුත්හාමුදුරුව තම ට එක්කල් මේ හටම දෙපැත්ත විග්‍රා කළේ එකක් කුසලය වඩා වර්ධනය වන හැට එකක් අකුසලය වඩා වර්ඩනය හැට දෙකම මිදී නිදහශීම පාහම් නිසා අකුසලේ වඩාවර්ඩනය වන දෙක මිිය නිදහශයතුයි. උසලේ වඩා වර්ඩ නයමන්දේ භාවිචයට කතයතු. එක දෙපැත්තම විදගා කළහම දැන් ඊට පසේ බුදුහාමුදුරුව සාදු සාධසාරිපුත්ත සාදුකෝත්වන් සාරිකුට්. තුන් අරක් සාදුකාහරදීලා අර සැරෝත්තාමුදුරුව දේශනා කළදේ සාභක භාෂිතය බුද්ධ භාෂිතයක් බවට නිද්දේශ කළ. බුදුහාදුරුව සමන්ගේ සාභකයක් කවුරු හෝ දේශනාකර දෙයක් බුද්ධ භාෂිටයක් බවට පත් කරන්න තුන් අරක් සාදුකරන දැන් මහාසාරි හාමුදුරුවෝ දේශනා කර සූත්‍ර තියෙනවා. මහා කච්ඡායන හාමුදුරුවෝ දේශනා කර සූත්‍ර තියෙන. බොහෝ ගැම්ුරු සූත්‍ර මදු පෙන්ඩික සූත්‍රය වගේ. එත් බුදු හාමුදුරුවෝ සාදු සාදු කියලා තුන් අරක් සාදුකාරදීල බුද්ධ ාෂිත්‍යයක් බවට පත් කලා එත් ්‍රිපිටකේ. ඉට ඒ නිසා එහෙම කල්ලා ඊට පස්සේ මේ හටම බුදු හාමුදුරුවොත් නැවට කොඩ්ඩක් විග්‍රහ කලා බුදු හාමුදුරුවොත් ඒගාවට මේ නැවට විග්‍රහ කලා තවකරුණු හයක් අර සං්ඥා පටිලා බම් පාහන් නැවට හයක් හැටියට මතු කළ. මෙටඩි මේ ඉන්ද්‍රිය සංමරය. ඉන්දිය ආයතන හයත් තියෙනවා චක්කු ඉන්්‍රිය සෝත ඉන්දිය ගාන ඉන්දිය ජිවහාකාය මන ඉන්දිය අයතන හයත් තියෙනවා මේ ආයතන හය සංවර කර ගැනීම දෙහකාරය. ඒකත් දුුවිඩේනං වඩාන්. චක්කු විඤ්යියන් රූපම්පාහන් සාරිපුත්්ට දු විදේනම් වඩාම සේවිට් බම්පියා සේවිට බම. චක්කු විං්්‍යෙයන් රූපම්පාහන්. සෝත විඤ්ඥයන් සද්ධම් පාහන් ගාන මින්්ඥයියන් ගන්ධම් පාහන් ජිවාවි්ඥයියන් රසම්පාහ පොට කාවි්ඥයියන් පෝටබම් පාහම් මනෝවිඥයියන් දම්මම් පාහ. එතකොට පිරිසිදු කරගඩුව නැ මේක ඇහැ නෙමේ ඇහෙන් දකින රූපය රූපම් පාහ. අ රූපය නිසයි වේගයක් වේදනාවක් ආවේගයක් චිට්ටාාවේගයක්, වේමත්තුටාවයක් විඥ්ඥාන සත්‍යයක්ෙන්. ඒම වේගයක් ආවනම් ඒ පිරිසිදු කරගණ්ඩුවන පහ.කොට ඇහැන මේ පිරිසිුදු කරගණ්ඩුවනෑ හූපම් පාහ වි්ඥයන් රූපම් පාහ. සද්දම් වි්ඥයියන් සද්ධම් පාහන් මේ ඇහැ කියන එක එක. ඇහෙන් ද කියලා රූපෙන්නිස ඇහැ කිලිට වෙන්න. දැන් ඔබ පාරියනකොට ඔබට ලස්වන අපිට ඔබ කොහේ හරි ගමනක් යනකොට පාරි කඩයක ටයෙනවා හොඳ ලස්වන ඇඳුමක් සෝකය සේක දාලා. මේ ඇඳුම ඔබ දකිනවා. එතකොට ඔබේ ඇහැනම කිලුටුුවන්න. ඔය ඇහැට අර කැමරාවකින් ට්‍රික් කියලා මේ ගත්තා වගේ ඔය ඇහේ නෑ ඔය රූපේ. ඔය ලස්ලන ඇඳුම දැක්කහාම කැමරාවෙන් ටික්කල්ල ගත්තා වගේ අරගන මනෝමය වි්ඥානය මතක සටානක් හැටියට යෝ ඇඳුම තියෙන් ඔය ඇඳුම තියෙන්නේ මතක සටානක් හැටියට මනෝමයකාය තුළු මිසක් ඇහේ නෑ. කනෙත් නෑ බැඩවිලාවත් ඇහ කනයෝව තියෙනවනගහම කොච්චටනම් රු පැහ්ද එක රූපයක්කත් නෑ උපාදෝපි වයෝපි පං්ඥා ඇතිගල බුදු හාමුදුරුව චක සූත්‍රය කිව මේ පැනවීමක් පමණයි දැක මාත්‍රයක් පමණයි දිිට්ටේව දිට්ට මත්තා. එක නිලා ඔබ ජීවිත කාලය තුළ දැන් ඔබේ වයස හැටියට ඔබේ ඇහ කෝටි ප්‍රකෝටිවාර්යක් රූප දකින්න ඇට කනටත් හදද ඔය එකම රූපයක් වත් ඔය නෑ ඔය කනේ නෑ ඔය දිේ නෑ ඔය රස කොච්චර ගත්තා. තියෙන්නේ කොහේද ඒ පටිච්ච වුනොත් ඒ තදූපයම් පටිච්ච වුණොත් පමණක් ඒ තදූපයම් පටිච්චේ විච්චේ පමණක් මතක සටහන්ටියට මනෝමයකාය තුළ තියවිලා තියෙන.ඒ මනෝමයකාය තුළ තිබි්චේවා ඕනෙම මොහොතක එලියධාරගැන බලන්න පුළුවන්. ඇඳු අපිහිටමකෝය පාරි යනකොට කටය යනකොට දැක්ක සෝකේසයක ලස්සන ඇඩුමත් දාලතින හොඳ ලස්සන ගැල්පිෙන ගිහිල්ල රමට අතගලත් බලවා පිටෝ එකක් කළ බලනවෙන්න පුළුවන් ගත්ලත් නැතත් දැන්ගෙට රැහිල්ලත් කතා කරනවා ළම ට එක්කාහරික අයෙකකාහරි මේ ඇඩුුවත් තිබුණ මුොන්දල අයිස්තනය ලස්සනයි මෙමයි අරුවන්වා කතා කරනවා අබි වදතිී. අබි වදී වචනයෙන් කතා කරනවා. අජ්‍යෝසාය තිිට්ටති මුල් බැහැගන්න. තිි නිසා අට මත්ක සන්නන්න යට තියෙනවා. මේක දැම්ප්‍රියයි මනාපයි මේකට දැඩි ලෝභයක් ආසාාවත්ලන්නාවක්කාව ඇතුළන්තේ කිලටුණ. අදත් මේ කිටුණ. නිසා මේ හොන්දට තේරුම් ගන්න ඕන මේ චක්කුගීයයියම් පහන් පිරි සිදු කරගන්න ඕන රූපන් ි රගන්න මේ නික්්්‍යන් දක්ම් ිපරි නම දම්මන් වට ුවන නිබදාය විලාාගය නිරෝධය පරිණිත්වක වෙන කිසි මවිදියකින් බෑ. අසුභානුසතිි මරණ අනුසති බදධානුසති සතරකමටහන් වැඩුවොත් ඔය තක්කු ඉන්න්නයන් ූපන් පාහන් වෙනවා. වෙන කර මේකට වෙන්න නෑ වෙන මොනවා කළත් ශිල් ගත්ටත් තමාදඟනත්වැන්දත් විඩුවත් පිරිට කිව්වත් පින්කංගලත් අර පාහන් කියනලත්වය පිසදු වෙන්න. අසුභ අනුසති අනුසති අතර වැඩුවත් ඔය රූපම් පහ රද්ධම් පහන් ගාන්ධම් පාහන් ගන්ඩම් වැර දේවල් ඔක්කොමයින්ෙනවා හොඳ දේවල් විතරක් කුසලේ වඩා වර්ධනය වෙන කොටස විතරක් ඉතුරුවෙනවා එතකොට මයි්‍යයෙන් හිට පිරෙනවා මෙත්තා කරනනමු දිිටා උපේකා බලින් හිට හිේ පිරිසු බව ඇතිවෙනවා මේ හයත් මේක ඉන්දිය සංවරය හැතිියයට ක්කු යන් රූපන් පහන් සදධ විඥයන් සද්ධම් පහන් මේ දට බුදු අන්දුවෝ හයම මතු කලාට පස්සේ සැරුත්තාමුදුරුව මේ හත් දෙපැත්ත විග්‍රහ කළා එකකම ඔය තියෙනවා මේ ඇැත්තඇතුන්වැනි පිටේ ඉතිකෝ පනයට උත්තම් භගපතා කිංචේ ස පිච වුත්තන්ගේ ැරුත් හාන්දරකව ය අතරූ පම්බන්ටේ චැකු ඉන්්‍යයන් රූ පන්සේවතෝ අක්ුසලා දම්මා අභි්ධන්ති කුසලා දමා පටිායන් යම් ආකාරයක මේ චකු යන්. ඇෙන් දැක්ක රූපයක් නිසා විඤ්ඥානය මතිව නම් ඒ රූපය සේවනය කිරීමෙන් අකුසලේ වඩා වර්ධනය වෙන වන කසලේ පරියාණයට පත්වෙන වනම් ඒව රූපෝ චක්කු ඉඥයරූපන් නසේවි අබ්බා ඒවාශ්‍රය කරන්න න්න ඒ ආස්ත්‍රය කල් නොකළ යුතුයි ආශ්‍රය කිරීමෙන් අයි වන්න අසුභානුසතතිය මරානුසතිය බදධාන්සටය වැඩීමේ පමණක් අනුසති වැඩීමෙන් පමණයි ඇැතුවායි අයින්වෙෙන් බැත්තහරීම නාතයි නොවමනතයි මිඩී මනාතයි නිවනමනාතයි කියන්න පුළුවන් නමුත් ඒකට වඩාහුගක් බැත බගලත් අ අනික් චන්දුුකම් විිපරි නාම සම්මන් තේරුම්න් අරගෙන නිච්චසය සුකසේ අත්තසය ගන්න හොඳ නෑ මේ රූපෙන් මිඩී නිටාස නඕවන නි්බිඩාය. මේ රාගයේ විිඩී නිාශස න රූපය ගැන්ති විිරාය මේ රූපය පිබඳු රෝධගන්න හොද නෑ හිතෙන් සංචේතන පත්වන්න නිරෝධය. ඒ අනුවෝ උපාදානය මිඩී නිදස්සනවා. පට නිස් ලක්ග වෙනවා. නිසා මේ අහකන් නාසේ දවගය මනහයම ඉන්දය බවට පත් කර ගණ්ඩුවෝනෑ ආයතන බවට ක්‍රියාත්මකවීම නවත් අඩුවන්. ආයතන ක්‍රාත්මකනන් අකුසලේ වඩා වර්ඩනය වෙනවා. ඉන්ඩයන් ක්‍රාත්මක බන්නොත් කුසලේ වඩා වර්ඩනය වෙන ඒ අනුව මේ කුසලය බුදු හාමුදුරුව කියා දුන්න ඉට පස්සේ ඇයත් කියලා. ඉට පස්සේ ඒකත් ුත්හාදුරුව මේ හයම විග්‍රා කරහම දෙ පැත්ත දවිදේ නංවදාමි සේවිත බම්පය සේවිත බම්පි විග්‍රා කළ හම බුදුහාමුදුරුවටඩිට සාදුසාදු සාරිපුත්ත කියලා සරුත් හාමුදුරුවන්ගේ භාෂිතය බුද්ධ වාාචිතය බවට පත් කළා ඊට පසේ බුදුහාමුදුරුව තවත් එකක් ප්‍රත්‍ය සංවරය සිව් පසය චීවර පිණ්ඩපා්‍ර සේනාසන ගිලාන ප්‍රත්‍ය තමා සවපසය දැ මෙතන තියෙන්නේ ඉන්ඩිය සංවරය ප්‍රත්්‍ය සංවරය දස අකුසලය මිදීම ඔයතුන තමා මේ බුද්ධ දේශනාව ධම්ම පරියායේ මේ කුසලය වඩාවර්ඩනය වෙන ආකාරයක් අකුසලය වඩාවඩන නයවීම මිදී නිදහස්ශසන ආකාරය හැටියට තියෙන් තිේ අනුව ීවරම් පාහන් සාරිපුත දවි දයනම් වදාම සේවිත අබ බම්පය සේවිතත් ම්ි අංචායමන්න්නම්. ඒවකම පින්ඩ පාත පාහන් සාරිපපුත්ත දවි දේන වදාමි අපි ගම්මු පින්ඩ පාතම් පාහ සාරිපුත දුවි දේනං වදාම් පිඩපාත කියන්නේ පාත්‍රයට බෙදන පින්ඩු පත්්‍යාන්ජන තාත්මුණවහෝ පාත්‍රයට පූජා කරන දේ පින්ට පාතන් පහන් කියන්නේ පාචචය මේ පහන් කියන පිරිිස දුකරගන්න ඕන පින්ඩ පාත පාත කියන්නේ පාත්‍රය පාහන් කියන්නේ පිරිිසදුව ගඩු. එතකොට ඔබ හැදූ දෙයක් න මේ බැවූදයක් නේ වැඩූ දෙයක් න සකස් කළ දෙයක් න මේ මාන හෝ මේ නොව ස්වාමීන්වහන්ස කෙනෙක් හෝ මේ නින්වහන්සේ කෙනෙක් වැැවූඩයක් න මේ කවුරරි ගොවකෝ වැැවූ දෙයක් සකස්කළ දෙයක් හැඩුවනයක් තමා මේ පින්ඩ පාතය ඇැටියට සකස් කල්ලා බෙදන්න. අපි පිණඩපාතය අපි භාරගන්නඩ ඕන ඒව කැමැත්තෙන් පූජරන මොකදඒගල්ලන්ට පින්කමක් කරගන්නඩ න ඒ පින් කමෙන් ඒගොල්ලන්ටත් හපටක් වැන්න ඕන හපතත් කර ගන්නඩ ඕන ගුසලේ වඩා වර්ධනයෝ කරගන්න ඒ භාජ ලෝකයටත් අනිකත් පින්ඩපාත පූජ කරනයටට පුළුව. තිං ඒක නිසා ඒ නියමාකාටයක කුසලේ වඩාවටන නවන වනන් දවිඩේ නම් වඩා දෙපැක්තම පිරිසිදුවෙන් ඕන සේවිතත් බම්පි අසේවිත බම්පි. එතකොට අපි ඒ කවුරුහරි සකස් කරලා වාබලා හදලා සකස් කල්ලා කන්න පුළුවන්තත්්‍රේයට අපිටමොකු ගොවනං කුඹුරු අගා කල්ලා බෝ අමාරුවෙන් බී අරගෙන වී බිකුණලා බී මෝලට ගැෙනල්ලා කවුරුහනි කොටලා ල් බවට පත් කල්ලලා කන්න පුළුවන් විදිියට කුරුට්ායින් කරල ුඩ සුද්ද කරලා ගෙනල්ලා ගල්වැලීවත් කල්ලා තම්බලා නියම විදියටගන්න පුලන්තත්වයට හැද සියලු කොටසක්ම ඉන්නවා ඒ හැම කෙනෙක්ම මේ තමන්ගන හැම බත්විඩකම ඒචියල්දනාට කැපකොට පින් අන්මෝදන් කල පින් පවරල පින් දෙන්න ඕන එටකොට අපි ඒ නයින් විඩී නිදහශනවා. ඒ වගේම අපි මේ ගන්නා කෑම බත්විට හැමවත් විඩක්ම අපි ගන්නේ ශරීරකූඩුව ලබාගත්ත මනුස ආත්මය පවත්වගනයන්න. මේ මනුසආත්මය පවත්වගෙන යන්නේ සමුදය නිරෝධ කරලා චතුරාර්ලක්්‍ය අවබෝධ කරගන්න. එතකොට මේ ලබාගත්ත මනුස්ස ජීවිතය ඉදිරියට පවත්වාගෙනයන්නට අර අනුග්‍රහයක් ලැබෙනවා අර දානය. එතකොට මේ අනුග්‍රහය ලැබිලා මේ මනුස්ස ජීවිතයේ පවත්වගනයන්නේ සමුදය නිරෝධ කල්ලා මේ මගපල ලබන්න. මේ මඟපල ලැබීමේ චේතනාාව පළ දඩකොටගෙන තමා අපි මේ පින්ඩපාතබලඳන්න. ඒ පින්ඩපාතයේ අපි කණබොනු සියලුමදේ සිව් පසේම ට පිට පත්සේ නාසන ගිලාන ප්‍රට්ඒ පූජා කරපු යම් කෙනෙින් නොන ඒව හැදුව ඇවූ ඇඩු සකස්කර දායකත්වය ැු සම්බන්ධයක වූ මුදල් බීල පැහදංකරපු සියලුම දෙනාටත් ඒ සියලු දෙනාගෙන් පින් බලාපොරොත්තුවන සියල් ඥාතීන්ට පරගත්වූප ජීවීන්ටත් බූටන්ට ප්‍රේටයන් ජාතීන්ට සියලුම දෙනාටත් අපි කැපකොට පින් අනුමූ දංකල පින් පවරලා පළවෙනි බත්කට බැලඳුවත් අපිට යහපටක් වෙනවා ඒ පින්ඩපාතය පූජාකර පු සියලුම දෙනාට පින් අනුවෝදන් කරනවා යහපටක් වෙන. දෙපැක්තටම දවිදේ නම් වදාන් දෙපැක්තටම යහපටක් වෙන විදිහට මේ චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රක්්ති සියලුදේ අපි ණය නොවී වල නඩුවට. වි්චි කරන්න භාවි්‍යයට ගණඩුව ටයක නිසා කාටවත්ම කිසි මාකාරයක නයවීමක් වෙන්න නෑ ඒම නොකොලොත් නය වෙන නයගවන්න වෙන එක දානයක් දානයක්ැන ගිනි ගන්නා නය ගිනයක් වය තමඒවා දහමුදුරුවෝ දේශනා ති නිසා මේ තත්වවේක්ෂා කර දානයක් ධන පින්කමක් පත්්‍රවේක්ෂා නොකර අර පින් අනුමෝදන් කරන්න නඇතුව ඇවිිල්ලා බෙදාගෙන කෑවොත් බදාගෙන කෑවොත් තෝරගන කෑවොත් එක ප්‍රත්වවේක්ෂා යන්තු එක ගින්නක් දානය ගිනි ගන්නානය. ටීක නිසා මේක විඩී සව් පසයම පැවිදිි අයට සවපසයම අවශ්‍යයි ගීියන්ටත් සව පසය ඕන ආර කෑම්බීම ඕන ඉටට වහලක්ව ඕන බේත්යත් ඕන ඒ නිසා ගිහියත් තේරුගන්ඩ න මේ තමන් සමහරි සල්ලි දී ලගෙනාම කියල හිටන්න පුලුවන් සල්ලි දී ලගෙනාවත් ඒකියන්ට නියම් ිල දී ලනතුවයට නිසා ඒකියන්ටත් එක වචනකින් පින්ඩීල පින් පවරලා ඒගෙන් පින් පලාපපුරොත්තු වන සියල් යාාතීන්ට පරදත්ව පිෙන්ට පින්ඩීලා ඒකට සම්බන්ධ උසාහ භාගවූ සියලු දෙනාට පිණ්ඩීලා ඔබ එක මොහොතකට ඒ පිණ අනුමෝදන් කළ ගත්තොත් ඔබ සියලු දෙෙනත් නෑම් මිඩී නිදහස් වෙන. මේක තමා බුදුහාමුදුරුවමේ චීවර පින්ට පාතසේ නාසන ගිලාන ප්‍රත්්‍ය ඇට ගිලාන ප්‍රත්්‍යවෙනනිවට මේකේ ගාමන් පහන් නිගමන් පහන් නගරම් පහන් ජනප්‍රදම් පාහන් පුද්ගලම් පාහන් පහන්කයන පිරිිසිරුවයි. එක නිසා ඔහය ඇවිදත් පින්ඩ පාති යක උඹිට සමේ. මේ වගේ ඒ පිරිසිදු බව ඇතිකටගන්න ඕන චේතනා කුසලේ වඩා වර්ඩ නෙවන ක්‍රියාකාරකම මේක ඉජපස්සය බුදුහාමුදුරුවෝ හටන චීවර පින්ට පාසු සේ නාසනය ගාම පහම විග්‍රහ කලාම සැරුත් තාමුදුව ඒකත් එකඩිගටම දෙපැත්ත විග්‍රහ කලා පිරිිසිදු කරගන්නා හැටි නාය නොවන්න හැටි කුසලේ වඩා වර්ඩ නයවන ආකාරය අකුසලේ පරිාණයට පත් කරන ආකාරය විග්‍රහ කල ජ පැත්ත. ඉරි පසය බුදු හාමුදුරුව එකත් සාදුසාදු සාරිකුටට සාදු කියලා මේක අනුමත කළ අනුමට කරලා දැන් මේ අවශ්‍ය නිවනට අවශ්‍ය සියරුමදේවල් දසකුසලය සාකුසලය විග්‍රහ කළා ඉන්ඩිය සංවරය සංවරය විග්‍රා කළා අර පණඩපාත ජීවර සේනාසන ගලාන ප්‍රත්්‍ර සිව්පසය විග්‍රහ කලා දෙ පැත්ත. ඒ යොකෝම විදග්‍රහ කරලා හිට පස්සේ ඇත්ත අටවැනිපිටේ එකසේ විසතුන්වැනිිචේදී තියවා. සබ්බේපිටයේ සාරිපුත්්‍ර කත්තියා ඉම සමහා සංකිට්ටයන බාසතස සබි සියලුම නිවනට අවශ්‍ය සියලුමදේ සරයුත්තාහාමුදරෝමය විග්‍රහ කළ මම සංකිට්ටේන බුදුහාමුදුරුව කෙටියෙන් විග්‍රහ කරපුදේ භාසිතය විතාරයන අත්තං ආජාන්සයය විස්තරවසයෙන් විග්‍රා කළා මේ සතරකමටහන් කිරීමෙන් මේක සියනම දේශකූර්ණ වෙනවා සබ්‍යපිතේ සාහරිපුත්ත සුද්දා ඉමස්ස මයා සංකිිත්්‍යයන භාසිතස්ස සුද්දා බෝම පිරිසිදුුවෙනවා මේ ලක කුසලේ වඩාවර්ධනය වන හැම වෙලාවකම පිරිසිදුවෙන ඉඩමෝජ බගවා අත්තමනා ආයස්මා සාහරිපපුත්ත භගවතෝ භාසිතන් අභිනන්දුන්ට මේක සේවිත අබ්බා අසේවිට අබ්බා දම්ම පරියාය. එතකොට ඔබ සියදුුමදිනා මේ වචීකාය සංකාර වචී සංකාර මනු සංකාය මුල් කොට ගත්තුලිය ඒකම ඉන්ඩ්‍රිය සංවරය ඒවකම පස්්‍ර සංවරය කුසලය වඩාවර්ධනය වන විදිට භාවිතයට ගණ්ඩුවන අකුසලය වඩාවර්ධනය වෙන වනං ඒ. භාවිතයෙන් බැහැ කරන්න ඕන නසේවි අබ්බා කරඩුව එතකොට මේ සූත්‍රයේ තියෙන්නේ මේ සේවිතබ්බා කියන්නේ න අසේවි අබ්බා හෝන සේවි අබ්බා කියන්නේ පාන එතකොට මේ ආනපාන අශසපස් කරණයා කරණය කියන වචනමයි සේවි අබ්බා ේවි අබ්බා හැටියටයෙන් එකට කුසලය වඩා බර්ධනය වනදේ සේවිතබා සේවිටාය අකුසලය වඩා වර්ධනය වන ද සේවිතබා පින පව ගැන බුදුහාමුදුරුව මේ සේවි තබ්බා සේවිතබ්ාසටට එකද වචනයක්ත් කියල නෑ දේශනා කල න පින පවගන සලයා කුසලය තමා නිවනට කුසලය පැවැත්මට අකුසල. දැන් මේ සේවි සේවිත්බා දම්ම පරියාය යමෙක් නිවැරදිව තේරුන්ගත්ති නැත් නම් මේ ආනපාන සතිතමාජි භාවනාවක් කරන්න බෑ මේ මජ්ජිමනිකාය තිිපිටකේ තමාටයෙන්නේ ආනපාන සතිතමාධි සූත්‍රය මේ ආනපාන සති තමාජි සූත්‍රයට පෙර සූත්‍රයක් තමා පෙර, සේවිතබ්බා සේවිතබ්බා ධම්ම පරියාය තියෙන්. එතකොට යම් කිසි කෙනෙක් සේවිත්බා අසේවි අබ්බා දම්ම පරිාය උසලයාකුසලය තේරුන් නොගත්තොත් පින පවවිතරත් තේරුන් අරගෙන කටයුතු කළට කීයටවත්ම, නිවන් මග සාක්ෂාත්වයන්නේ නෑ. ඒක නිසා ඔබ සියලු දෙනාම තේරුම් ගැන්ඩුව නෑ මේ ආනපාන සති තමාදිය සතරකමටහන් හැටියට කරන මනං කරන හැමමොහොතකම කුසලය වඩාවර්ධනය වන දේ කරන්න අකුසලය වඩාවර්ධනය වන දේ නොකරන්න. එක තමා ටීරණයයක් ඇතිට. පව ගැන නෙමේ සලකණ්ඩුව නෑ කුසලය අකුසලය. පින බොහෝ විටම අකුසලයක් පබොට පස් විනවා යද්දොත් යාග්ඥා කළොත් ඉල්ලුවොත් ආයාජනා කළොත් ප්‍රාර්්ඨනා කළොත්. පින්කමක් කරලා මට මේ පින ලැබෙන්න කියලා ඉල්ලුවොත් අකුසලයා. පින් දී ලබ උ්්‍යපාප පහිනස්්‍ර කළොත් සල ඒකනිසා බුදුහාමුදුරුව මේ ප්ඥ කිරියයාසූත්‍ර ගණනාව කිව්වේ පින්කමක් කළ යුතු නන්දාවන පින්කම් කළ යුතු සුමනාවනි කියලා කිව්ව පින් ජාගෝ පටිනිසක්ගෝ මුත්ති අනාලෝ අ සේෂ විරාගෙනතෝදු. ශේෂයක්වත් ඉතුරු කරගන්න ඇතුව දීල පවරලා අනුමෝදන් කරල පින් උ්‍යපාප පහිනස්ස කරන්න. නමුත් අද වෙනකොට මහායන්ධර්මේාපු වැරදිී මට ත්මනිසා දධම ුුණ ලික සූත්‍රයේ දහනම් නි පරිච්චේද තියෙන නිසා පින්කාං කර කර පිනෙන් ඉල්ලන්න පටන්ගත්තා ඒ මහායාන ධර්මයක් ඒ වයි තුල්ලවා දී ධර්මය මහාසාංගික නිකායි ඉන්ියාවෙන් හපු ආගම ඒ බුදුහාමුදුරගේ ධර්මයකට වඩා වෙනස්. හොඳයි ඒ නම් දැන් කල්පනගර ගණ්ඩුවන මේ සේවි තබ්බා සේවි ත්බා ධම්ම පරියාය මූල ධර්මය ධර්ම තියර එක තමා ඉටාම වැදගත් අන්්ඩක්කින්න නම් උසලේ වඩා වර්ධනයවෙන්න ඕන උසලේ වඩාවර්ධනය වෙන්න නම් මේ කියන සෙල්දේ තේරුම්ගන්න ඕන සේවිට්බා සේවිටබා අනපාන්න තේරුම්ගඩ ඕන මේක දැම් බුදු හාමුදුරුවෝ ඒ බුද්ධත්වයට පත් වූ පසුව ධම්මපරියාා හැටියට විග්‍රහ කළ ඉට ප ධම්ම පරිියාය සේවිටා සවිටා ධම්ම පරියාය සූත්‍රයක් හැටියට කිසිම කෙනෙක් මේ බුද්ධ වාාසනය තුළ අර බුද්ධගෝසය ආමුදුරුවෝ විසුද්්‍යමාර්ගයේ සන්තපාසාධිකව පොද්ධාත ලිවට පස්සේ මෙ සේවිට අබ්බා සේවිත අබ්බා දම්ම පරියාය අවුරුදු එකද අටසිය හැටක් විතර වෙන කාලත් තුළ කිසිම කෙනෙක් මම මේක මතුගල්ල දේශනා කරන තුළු කිසිරකුත් මේ දම්ම පරියාය මෙ සේවිට අබා සේවිටබ්බා දම්ම පරියාාය පිළිබඳව කිසි ආකාරයක සූත්‍රයක් දේශනා කරලත් නෑ කරුණු පෙන්නලත් නෑ. ති නිසා ඔබට මඟපල ලබන්න නම් මේ සේවි අබ්බා සේවි අබා ධම්මපරියාය තියන ටයදියක නයාය ධම්මපරිාය කුසලය වඩා වර්ධනය කරගැනීම අකුසලය පරියානයට පත් කරගන්නට කළ යුතු ක්‍රියාකාරකම් නිවැරදිව තේරුගත්ත තේරුන් අරගනම මේ මග අනුගමනය කරන්න. Boden. Und da ich hinein denke, aber es darf jetzt hier nicht mehr.